मीट अवरुदु मिलियन अटकट कालिंग कुडा तालमास पैटियेक पेर मुहुदे पेनमेन हिटिया मैं तालमास पैटिया तावमत मीटर तुना खतराक वागे हरियटम बलूगा तालमासेक वागे इति मैं तालमास पैटिया बहुम संतोषेन मे विदिहट पिहिनगने गियात मैं दैनगने हिटिये नै मैयट यटिन एकतरा यालुयेक मैया दिहा बलागेन इन्नवा कियला ग्रेट वाइट मोरुन वगेम मौन तलमसुंदड़ियान करान्ने यटिन हा पिटपसिनुयि मे कुडा तलमस विशेष पिस्को बलीना नम वंद वी गियपु तलमस विशेष कोहोम हरि मे विशाल मोरा विसिन मे तलमसाव गोदुरु करगन्नो मे सिदुवीम अपिटत पस्से कालेक दनगन्न मे आलु अमतक करला गिहिल्ला नै मे तलमसागे इतुरुनु कोटसक पोसिलेक बावट पत् वेनवा मे तुलिन अपिट मे विशाल दत हम्बेनवा इतिन मम मे कथा करान्ने मिहिपिट जीवत वेच्च विशालतम हा भयानकम मत्स्येक वन मेगलडोन मोरा गेन इतिन कथा करमु मे मेगलडोन मोरा गेन सुविशेषी करुणु कारणा राशियक මේ වීඩියෝ එක තුළින් ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ channel එකට අලුත් නම් ඔයාලට පුළුවන් රතු පාට subscribe button එක ඔබලා ඊට අවද දෙන bell icon එකත් ඔබලා දිගටම අපි මේ ගේන වටින videos එක එකතුලා ඉන්න. ඉතින් වැඩි කතා බක් නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. මීටර් 18ක් පමණ දිගට වැඩෙන මොවුන්ගේ ශරීරය අද කාලේ තල්මසෙක්ට අතිශය සමානයි. මොන්ගේ දතක් ඔබේ අල්ලකට වඩා විශාලයි. මොන්ගේ මුඛය කොච්චර විශාලද කිව්වොත් ඔබව එක කටකටත් මදි. මෙගලඩෝන්ලා මේ ලෝකේ පුරාම සාගරවලල ව්‍යාප්ත වෙලා ජීවත් වුණා. විශේෂයෙන්ම මෙදලන්තේ සහ නව සීලන්තේ දක්වා ඇති සාගර කලාපේ බහුලවම මොන්ගේ පොසිල් අපිට හම් වෙනවා. මීට අවුරුදු මිලියන 10කට කලින් මොන් තම කැලිට රජා සිංහයා වගේ සාගරේටම රජා වුණේ. මොන්ට අභියෝග කරන්න කිසිදු සාගර ජීවියෙක් සමත් උනේ නැහැ. පොසිල් වර්තාවලට අනුව ප්ලයිස්ටෝසීන යුගයේ අවසන් වී ප්ලේස්ටෝසීන යුගයේ ආරම්භ වුණාත් සමගම ඒ කියන්නේ මීට අවුරුදු මිලියන 2කට පෙර මෙගලඩෝන්ලා මේ ලෝකෙන් සදහටම වඳ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මෙගලඩෝන් මෝරුන්ට මොකද වුනේ? මෙච්චර විශාල සත්වෙක් එකපාරම පෘථිවියෙන් සදහටම අතුරුදහන් වෙන්න තරම් මේගොල්ලන්ට මොකද වුනේ? ඉතින් අපි කතා කරමු ඒ සියලුම කාරණු කාරණා මේ වීඩියෝ එක තුලින්. 1935 දී එනත් මෙගලඩෝන් මෝරුන් පිළිබඳව පළමුවෙන්ම හඳුනාගත් අවස්ථාවේ විද්‍යාඥයන් හිතුවේ ඉතා විශාල ශක්තිමත් මෝහත් දත් තියෙන නිසා ඒ කියන්නේ ග්‍රේට් වයිට් මෝරුන්ගේ පරිණාමයක් වෙන්න ඇති කියලා මේ මෙගලඩෝන් මෝරු. නමුත් අද මේ විශාල දත් බලපු බොහෝ විද්‍යාඥයන් සිතුවේ මෙගලඩෝන් කියන්නේ අද මෝරුන්ට කිසි විටකත් සම්බන්ධතාවයක් නැති ඒ කියන්නේ නෑකමක් නැති මෝරෙක් කියලා. ඒ කියන්නේ මොහු වෙනමම කුලයක මෝරෙක්. මොවුන් අයත්වන්නේ ඕටඩෝන් කුලයටයි. මේ කුලේ මෝරුන් වර්ග සියල්ලම වගේ මේ වන විට වඳ විලා ගිලා තිනවා. මේ ඕටඩෝන් කුලේ මෝරුන් මෙගා ටූත් මෝරුන් එසෙත් නැත්නම් විශාල දත් ඇති මෝරුන් ලෙස හඳුන්වනවා. මේ ඕටඩෝස් ඔප්ලිගස් කියන මෝරගෙන් තමයි මෙගලඩෝන් පරිණාමය වෙලා තින්නේ. මේ ඕටඩෝස් ඔප්ලිගස් ජීවත් වෙලා තින්නේ මුල් ඉයෝසීන යුගයේ. ඒ කියන්නේ මෙගලඩෝන් ඉපදෙන්නත් මීට අවුරුදු මිලියන 20කට ඉහතදී. නමුත් සමහර විද්‍යාඥයන් පවසන ආකාරයට ඔවුන් සිතනවා මෙගලඩෝන් සහ ඕටඩෝන් වෙනම කුලයක මෝරුන් බවත්. මෙගලඩෝන් පරිණාමය වුණේ කකාර ක්ලීස් නම් මෝර විශේෂකෙන් කියා. කොහොම නමුත් මෙගලඩෝන් තමයි මෙගා ටූත් ගණයේ එසෙත් නැත්නම් විශාල දත් ඇත්තන්ගේ විශාලතම මෝර විශේෂය. මීට අවුරුදු මිලියන 22කට ඉහතදී හමු වුණු මේ පොසිලෙන් ඔබට හිතා ගන්න පුළුවන් මොන් කොතරම් විශාලද කියලා. කොහොමද මොන් මෙතරම් විශාලව වැඩුණේ? මේ විශාලත්වය මොන්ගේ දඩේමට ගොදුරු වුණු සතුන්ගේ විශාලත්වය මත පදනම් වූවක්. මේ ඇත්තටම සිද්ධ වුණේ පාරිසරික හේතුවක් නිසා. මෙසසොයික් යුගයේ අවසානයේදී භූතැටි ගැටීමක් සමග ඒවා ඉහළට එසෙවි උතුරු ඇමරිකාවේ හා ආසියාවේ කඳු ඉහළට මතුවුණා. ඉතින් මේ හේතුව නිසා ඉතාමත් සාරවත් ඛනිජ වලින් සපිරි පස් මහ මූදර එකතු වුණා. මේ නිසා මහ මූදේ ජෛව පද්ධතිය ඉතාමත් සාරවත් වුණා. ඉතින් මේ සාරවත් පස් උඩ විවිධ ඇල්ගී සහ ශාක වර්ධනය වෙද්දී මෙගලඩෝන්ලගේ ආසම ශීරපායි මත්ස්‍යයන් ඉතා වේගෙන් බෝ වෙන්නත් විශාලව වර්ධනය වෙන්නත් පටන් ගත්තා. තල්මසුන්, ඩොල්ෆින්ලා, සීල් සත්වයන් වැනි මේදේ වැඩි සතුන් මේ මෙගලඩෝන් මෝරුන්ට විශාල කැලරි ප්‍රමාණයක් සහ සමබර පෝෂක පදාර්ථ ලබා දුන්නා. ඉතින් මේ නිසා මෝරුන්ගේ වර්ධනය ඉතාමත් විශාල වුණා. ඉතින් එදා පටන් මෙගලඩෝන් අවුරුදු මිලියන 20ක් ඇතුළත දෙගුණ තෙගුණ වී විශාල වුණා. ඒ වගේම මොවුන්ගේ වර්ධනයත් ඉක්මනටම සිද්ධ වුණා. අලුත ඉපදුණු මෙගලඩෝන් මෝර පැටවුන්ගේ පොසිල මීටර් 2ක් 3ක් පමණ විශාලයි. ඒ කියන්නේ ග්‍රේට් වයිට් මෝරුන් මෙන් හරි අඩක ප්‍රමාණයක්. ඒ කියන්නේ ඕටඩෝස් ඔබ්ලිකස් මෝරුන් මෙන් 4:1 ප්‍රමාණයක්. හිතාගන්න පුළුවන් නේද කොහොම විශාලත්වයක් මුන්ට තියෙන්නේද කියලා. මේ විශාල මෝර පැටවු ශාක වගේ තමයි වර්ධනය වුනේ. ඇයි මං එහෙම කියන්නේ? මෝරුන්ගෙත් කොටන් වල වගේ වර්ධනය අවස්ථා පෙන්වනවා. මේවට අපි කියන්නේ growth rings කියලා. ඉතින් මෝරුන්ගෙත් මේ කින විදිහට growth rings තියෙනවා. ඉතින් මේ අනුව අපිට පුළුවන් මේ මෝරා කොච්චර වයසද කියලා නිර්ණය කරගන්න. ඉතින් මේ දේවල් මෝර පැටවුන්ගේ පොසිල වලින් බැලුවම ඔටෝඩෝස් ඔබ්ලිගස්ටත් වඩා මොන් වේගෙන් වර්ධනය වෙලා තියෙනවා. අවුරුදු 25ක් ඇතුළත මොන්ට සම්පූර්ණව වර්ධනය වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 25 වෙද්දී මොන් වර්ධනය වෙලා අවසන්. ඉතින් විශාල වර්ධනය වීමත් ඉක්මනින් වර්ධනය වීමට මොන් නිතරම මොහොදේ ශීරපායන දඩයම් කොට ආහාරයට එකතු කරගත්තා. මොන්ගේ විවිධ අවදිවල දත් එසමයි ජීවත් වෙච්ච තල්මසුතුන්ගේ පොසිල වලින් හම්බු වීමත් සමග මොන්ගේ තොරතුරු රාශියක් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් සාගරයේ රජ කිරීමට මේ විශාලත්වය උන්ට විශාල වාසියක් වුණා. ඉතින් අවුරුදු මිලියන 2.6කින් මේ රජකම මේගොල්ලන්ට හැරදාලා යන්න වුණා.
मेघुला सदहटम वंदवेलाकिया इतने वंदवीयाम हेतु मीट आवृद्ध मिलियन दशम हया प्लाइस्टोसिन युगे आरंभे मे समय इत शीत युगया मेट तम अभी महाहिम युगे इतने कालगुण विनासीम मेघलोन लगे वंदवीम केलीम बलपेव एसे मौनगे आहार दामेट आयत सत्ट बलपेव मुखद शीत कालगुण समग थाल्मसुन जीवत्न स्थान विनसुना थाल्मसुन अतिवेन आहार तीन फलदायी परसर कलापल्ट मारुना ओन द्रव्या विशाल वश जीवत्न इध मेतर दिन प्रश्ने तमय मेगलडोन आहारेटगण मे थाल्मसुन मेगलडोन लट हितकर नोवन शीत कलापेट मारोयम इध मेनिस अतिबू आहार हिंगे निशा मेगलडोन मोरुन मियगिये बाव पैसेना दिदास दासेदी सिदुकल एकतरा परेक्षणी किंग हेलिवुना मेगलडोन मोरुंट सीत वतुरे जीवत्तेन्न पुलुवां कियला इतिन क्लाइमेट फोकास्टिंग मॉडल एकक भाविता करमिन ए समये सागरे उष्णत्वयन परीक्षा करा इतिन ओउंट मेगलडोन गे पोसिल वैडि वशयेन हमुनु प्रदेश सलकिल्लट गत्तम मेगलडोन ले जीवत्तेला तियेने सेल्सियस अंशक 12ත් 20ත් අතර සාගර කලාපයක නමුත් සෙල්සියස් අංශක 1 වගේ මුහුදු කලාපවලත් පොසිල හම්බෙලා තියෙනවා ඒත් සමගම මෙගලඩෝන් ලා සීත වතුරටත් හැඩ ගැහිලා තියෙන ආකාරය ඔවුන්ට පසක් වුණා මේ සත්‍ය වන්නේ අදටත් සියලුම විශාල මෝරුන් මෙසෝතර්මික් නිසා ඒ කියන්නේ අවට ජලයේ උෂ්ණත්වයට වඩා ඔවුන්ගේ ශාරීරික උෂ්ණත්වයෙන් තබා ගැනීමට තියෙන හැකියාව එද මේක ඔවුන්ට ශීත දලයේ බොහොම සක්‍රීයව ඒ වගේම බොහොම ක්‍රියාශීලීව ජීවත් වෙන්නට හැකියාව ලැබුණා ඒ කියන්නේ තල්මසුන්ගේ පරිසර කලාප වෙනස් වීම මෙගලඩෝන් මෝරුන්ගේ වඳවීමට කිසිදු බාධාවක් එල්ල කරලා නැහැ मयोसिन युगे आरंभ्यात समगम अपीट हमेन विशाल स्पर्म थाल्मसा लिवेट एंड मेलवेला तमाय मोनगे विद्यात्मक नामे मौन तमा दनट जीवत्तु विशालतम मांस्य भक्षक थाल्मसा मौन अनेक थाल्मसुंट नोमेति दद्द पिहिटला तिबुना इदि मौन केमेन केमेन सागरे आधिपत्य लबा गन्न पटन गत्ता एवागेम अदापेट सिटिन ग्रेट व्हाइट मोरुंगे मुतुम मित्तन वन ककारडोनुत मे अवधि तमाय सागरेट आगमने वेन्ने इत मे विधि मेगलडोन तर्जने आकार मोन मोन्गे आहार वन थाल्मसुन विशाल वशन दडयाम कर लीन इध मे हेतु प्लाइस्टोसिन युगे अवसान वन विट थाल्मस गहने सीट हेत्व किम अडुला तीन इध मे हेतु मीट आवृद मिलियन देखा दशम हायकट इहदी लोब अवसान मेगलडोन आहार नोमेव मियगे बावट पोसिल वार्तावली नपट हमेनो इध मेत समगम थाल्मसुंट इत विशाल वरदने वेन्न पुलवांगुना ए कोहमुना अदलोके विशालतम मोरवाने ग्रेट व्हाइट मोरुन मौन मेगलडन मोरुन्गे मुतुमित्तंट वडा विशालत्वेन मीटरेकट अडुवेनुई सिरिन्ने मे हेतु निसाम यम दिनेक ग्रेट व्हाइट मोरुन्द मेगलडोन मेन परिणामे वेन्न तीनिडकट इतामत वेडी हरि दैन अपि मेगलडोन लगेन गोडक विस्तर दनकियागत्तने दैन अपि दन्नवा मेगलडोन ला संपूर्णम वंद वेला गिला किला नमुत दैन मम पेन्वन्न हदन्ने मेगलडोन मोरुन तावमत जीवत् वेनवा यै अपिट हितन्न पुलुवन् विधि वीडियो दर्शन किहिपयक महासागर एकियान्नी बहुम अद्भुत तनक एदारमटम सागर एकियान्नी अभिरहस्यलिम पिरुनु तनक तामपि गवेषणे करला तियेन्नेत् 100ට පහක් වගේ කොටසක් मेगलडोन मोरुन पिलिबदव ओबे आदास मुकद्द तावमत् मे सागरे मेगलडोन मोरुन जीवत् वेनवा ऐति कियला ओबे हितनवद ओबे अदहसुत् पहलिन कमेंट करन्न मे वीडियो को वटिनवा कियला हितनवन मे वीडियो को लाइक करला तावत् केनेक्ट मेक बलन्न अनिवार्यम शेयर करन्न इतिन तावत् दवसक मेवेनेम सुविशेषी वीडियो ककिन नैवत ओबहामुन्न बलापोरोत्तुवेन अदट अपि यन्न ओबे समट शुभ दवसक्।